සුබම සුබ දවසකට ප්‍රාර්ථනා කරලා හැම දෙනාටම එසල්ලේතුපුට් නාලිකාවේ. ඉතින් නිරන්තරයෙන්ම අලුත් දෙයක් කරගෙන ඔයාලගේ නිවාඩට ගොඩ වදිනවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඉතාම ශනිකව හරිම ලේසියෙන් හරිම පහසුවෙන් පොල් සම්බෝලයක් හදන විදිහ ගෑවුණු තැන කන්න. හරි, ඉතින් මම පොල්ගිනි බාගෙක පොල් ටිකලා ඇස්ති කරගත්තා. එයාගේ සුදුරුණු බිකි හතරක් අතර මම පහක් අතරගෙන ඇස්ති කරගත්තා. එහෙම ලුණු කුඩු උඹලකට තියෙනවා නම් උඹලකට පුළක් දා ගන්න පුළුවන්. නැත්තම් ඔයාලට ආල්මස්ස පොඩ්ඩක් එකතු කරගන්නත් පුළුවන් මේකට. මේ තියන්නේ කොච්චි ගෑවුම් තැන කන්න පුළුවන්. කොච්චි මිරිස් කරල් හතරක් මම යොදා ගන්නවා. එහෙම ලුණු ගෙඩි භාගයක් මම මේ දේ සයිස් කපා ගත්තා. මේක මම ගන්නවා වෙනමම. එවගේම කරපිංචි අහුරක් එකතු කරගන්න. මේ කරපිංචි ටික පොඩ්ඩක් කළු වෙන්න ආවිලා තියෙනවා. අර කඩේ මෙහෙට එනකොට ඉතින් ලංකාවේ එනකොට පොඩ්ඩක් මෙවෙනවනේ. ඒකින්ද ඒ ලුණු ගෙඩි භාගයක් වෙනමම ටොප් කරගත්තා. ඒක වෙනමම තියාගන්නවා. මේ තියෙන ගම්මිරිස් මම එවලේ කොටලා ගන්න ගම්මිරිස් තමයි මේ තියෙන්නේ. ඉතින් ගම්මිරිස් තියන් දෙකත් එකතු කරගන්නවා. මෙච්චර අපිට අවශ්‍ය කරන්නේ දෙහි බෑයකුත් අපිට අවශ්‍ය කරනවා අන්තිමට. ඉතින් හදලා බලමු කොහොමද මේ සම්බුල යදන්නේ කියලා. ඉතින් බ්ලෙන්ඩර් එකක් තියෙනවා. බ්ලෙන්ඩර් නැස්ති කරගන්න. අනිවාර්යයෙන් බ්ලෙන්ඩරේ තමයි මේක ලේසිම පහසුම ක්‍රමය. බ්ලෙන්ඩරයක් නැත්තම් ඉතින් මේක ගලේ මේ මම කියන අඹරලා පොල් ටික අඹරන්න අවශ්‍ය නැහැ. පොල් අඹරුණාම හීනියට අඹරුණාම පොල් එක සම්බෝලේ අර අමුතු ගතියක් යනවා. පොල් ටිකක් හයියට තියෙනකොට ගොරොසුට තියෙනකොට පොල් සම්බලේ රසයි. ඒක තමයි ඇත්ත. ඉතින් එහෙමනම් අපි බලමු ඊළඟ ස්ටෙප් එක මොකද්ද කියලා. ඉතින් ආරාධනා කරන රැඳලා ඉන්න සියලු දෙනාටම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බාන ෂෙයා කරන්න. ඉතින් හැමෝටම එහෙනම් සුබ දවසක් කියලා. යමු අපි ඊළඟ ස්ටෙප් එකට. මම බ්ලෙන්ඩරේ ලෑස්ති කරගත්තා. ඔයාලට පේනවා ඇති. මම දාගන්න ඉස්සලාම ලුණු ටික බ්ලෙන්ඩරේට. ඊට පස්සේ මිරිස් ටිකත් එකතු කරගන්නවා. රසමස් ලුණු සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. ඒකෙම කරපිඤ්ඤා කොළ ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම උඹලකට මේ ගම්මිරිස් කුඩු එකතු කරන්නේ. මේ ලුණු ටික තියාගන්නවා. මේ ලුණු ටික තියාගන්නවා. ඊට පස්සේ අපි මේක දැන් මේක විතරයි අඹරන්නේ. පොල් ටික අඹරන්නේ නැහැ. හරි. පොඩි දෙයක් අපතක වුණා. තක්කලි ගෙඩියක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මේකට තක්කලි ගෙඩියුත් අනිවාර්යයෙන්ම මේ විදිහට කපලා දාගන්නවා. හරි. දැන් ඔන්න ඉතින් ඔක්කොම බ්ලෙන්ඩර් කරගන්නයි තියෙන්නේ. ඉතින් අපි මිච්චර් එක මෙයා කරන් ඉවරයි. මම ගන්නවා මේක ලොකු බෝල් එකක්. පොල් ටික එකතු කරගන්නවා. දැන් දාන්න උම්බල කර ටික. ඒ වගේම ගම්මිරිස් කුඩු ටික. ඊට පස්සේ මේ ලුණු ටික. අයි මේම ලුණු දාන්නේ. ලුණු කැල්ල හැපෙනකොට රසයි. සම්බෝධි. ඒක නිසා. එතකොට මම දෙහි ටිකුත් මම කො දෙහි ටිකක් ඇඩ් කරගන්න එක. මම දෙහි ටිකක් මිරික ගන්නවා. ලුණු එකතු කරගන්න. වල රස අනුව. ඊට පස්සේ මෙන්න මිච්චර් එක. බ්ලෙන්ඩරෙන් අඹරගත්ත මිච්චර් එක මෙන්න. සම්බෝල හදන්න ගලේ අඹරන්න දඟලන් ලෑස්ති වෙන ඕනි. මෙන්න සම්බෝල. බලන්න කොහමද සම්බෝල කියලා. හරිම රසයි, හරිම සුවඳයි, ඒ වගේම සැරයි. ඉතින් සැර අඩු වැඩි නම් වල සැර අඩු කරගන්න. ඉතින් එවනම් හොඳ දෙයක් ඔයාලට කියලා දුන්නා. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්න නැවතත් අම්මේ අලුත් වීඩියෝ එකකින්. ඉතින් අමතක කරන්න එපා ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා ඔයාලයි අදහස කියලා යන්න.